සුබ දවසක් කියලා මුලින්ම පිළිගන්නවා යක්කුල රාවණා channel එකට. ඉතින් අද දවසේදී අපි කතා කරන්නේ විවිධ නිදන් සලකුණු කිහිපයක් ගැන. ඉතින් මේ නිදන් සලකුණු ගැන කතා කරනකොට මේකේ වර්ෂයේ උබර පේන්නේ නැති 2023 තමයි මේක අරන් තියෙන්නේ. ඒකත් 2023 ජනවාරි මාසිකත් එකක් තමයි තියෙන්නේ. මේක අපිට කලින් ආපු වීඩියෝ පාටයක්. නමුත් මේ සම්බන්ධව අපි කතා කරේ නැහැ. නමුත් මේ වෙනකොට කිහිප දෙනෙක් අහලා තිබුණ දෙයක් තමයි මෙන්න මේ විදිහට යම් කිසි විදිහේ සිදුරු කිහිපයක් තියෙනවා නම් සහ ඒක එක පෙළට තියෙනවා නම් එහෙම ගොඩක් කලාවට මීට පෙර අපි වීඩියෝ පාඩයකදී කතා කරා ඒක ඉතිහාසයේ මේ ගල් වඩුවන්ගේ ගල් වඩු තාක්ෂණීය ක්‍රමය නැත්තම් මේ අපි ගල් කණු නිර්මාණය කරන්න භාවිතා කරගත්ත ක්‍රමයක් කියලා. එතකොට මේ වීඩියෝ එකේ වල තිබුණා මෙන්න මෙහෙම ගලක් තියෙන එක ෂේ වෙලා තියෙන්නේ. එහෙම ගන්න බැරි එකක්. එහෙම පැහැදිලිව තියෙන ගල් තලාවකත් නෙමෙයි තියෙන්නේ. හැබැයි මෙන්න මේ වගේ එක රේඛාමය ස්වභාවයක් තියෙන නැත්තම් මේ මේක නිකන් ගල් පතුරක් වගේ තියෙන්නේ. මේක ලොකු කුට්ටියක් විදිහට නැහැ කියලා. හැබැයි අපිට පේන දෙයක් තමයි මේ ගල ගොඩක් කාලයකට කලින් හොඳට තිබිලා නමුත් කාලෙන් කාලයට ඒක ෂේ වෙලා ගිහිල්ලා තියෙන බවක්. එතකොට මේකේ එක පැත්තකින් ගත්තොත් එහෙම දෙපැත්තෙන් රේඛා දෙකක් තියෙනවා. හොඳින් බලන්න මේ ගල් කුට්ටියක් වෙන් කරගන්න පුළුවන් විදිහට දෙපැත්තෙන් රේඛා කිහිපයක් තියෙනවා. හැබැයි මේකේ මැදින් තමයි මේ සිදුරු වලට වඩා මේ චූටි චූටි කෝවල් ටිකක් තියෙන්නේ. එතකොට මේක ඔය කියනවා වගේ ගල් වඩුවන්ගේ තාක්ෂණයකින් ගල් කණුවක් නිර්මාණය කිරීම සඳහා භාවිතා කරපු ක්‍රමයක් නම් නෙවෙයි. එතකොට මේක ගොඩක් කලාවට නිදන් ලකුණක් විදිහට භාවිතා කරපු දෙයක් හෝ මරංචි ලකුණක් විදිහට භාවිතා කරපු දෙයක් වෙන්න පුළුවන්. හැබැයි මේ දක්වා අපිට හම්බ වෙලා තියෙන තොරතුරුත් එක බලනකොට නිදන් ලකුණක් විදිහටවත් නැත්නම් ඉතිහාසයේ මෙවැනි ක්‍රමවේදයක් නැත්නම් අපි කියන්නේ ගොඩක් කලාවට මේ ලොකේෂන් එකක් ලකුණු කරන්න නැත්නම් ඔය කියනවාගේ යම් කිසි විදිහේ දෙයක් තැම්පත් කරනවා නම් ඒ තැන හඳුනා ගන්න ලකුණු කරන එකක් අපිට මෙවැනි විදිහට දැක බලා ගැනීම හැකියාවක් නැහැ. නමුත් මේ දක්වා අපිට හම්බ වෙලා නැති අලුත් ලකුණු ඕන තරම් තියෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා සමහරක් විට මේකත් ඒ වගේ එකක් දෝ කියලා හිතනවා. නමුත් මෙතන හොඳටම පේන තියෙන දෙයක් තමයි මෙතන ජලමාර්ගයක් ගමන් කරනවා සහ මෙතනදී ඔය ජලමාර්ගයේ ගමන් කරන නිසා සමහරක් විට අවුරුදු 100ක් 200ක් 300ක් එක විදිහටම මේක ගලාගෙන යනකොට මෙතන තිබුණු තවත් ඒ කියන්නේ මේක පැහැදිලි ලකුණක් විදිහට තියෙන්නේ නැති ඒ කියන්නේ තනි ගලක් විදිහට මේක තියෙන්නේ නැති ඔය කාලයත් එක්ක ෂේ වෙලා තමයි තියෙන්නේ ගල. ඉතින් ඒක නිසා තමයි අපිට මේ කෑලි කෑලි බලා ගන්න පුළුවන් වෙන්නේ කියලා තමයි අපිට පේන්න තියෙන්නේ. මොකද මේක සමහරක් විට අවුරුදු දහස් ගානකට වඩා පැරණි ලොකේෂන් එකක් වෙන්නේ නැති. නමුත් මෙවැනි ලොකේෂන් එකක් හම්බ වුණා කියලා හෙට දවසේදී හිතන්න ඔබට කරන්න තියෙන්නේ මේ ප්‍රදේශයේ තිබුණු ඉතිහාස කතා පිළිබඳව ටිකක් හොයන්න. එතකොට තව පැරණි පුජ්‍යලයන් ඉන්නවා, වයසක අය ඉන්නවා. ඉතින් ඒ අයත් එක්ක සුහදව කතා කරන්න. මේ වගේ දෙයක් ගමේ තියෙනවා. එතකොට මේක මොකක්ද සහ මේ ඉතිහාස කතාවක් තියෙනවා කියලා එයාලත් එක්ක පොඩ්ඩක් කතා බහ කරන්න. එතකොට පුළුවන් වෙයි ඔබට හරිම උත්තරය ඒ කට්ටියෙන් ගන්න. ඉතින් අපි හිතනවා මේ ලොකේෂන් එක සම්බන්ධව ඔබට ලැබුණු තොරතුරු ප්‍රමාණවත් වෙන්නේ නැති කියලා. අපි එහෙනම් යමු මේ වීඩියෝ එකේ ඉදිරියට. යක්කුල රාවණා අපි මීට පෙර කතා බහ කරා මෙන්න මේ විදිහට ගල් කණුවක් තියෙනවා නම් ගොඩක් කලාවට එතන අනිවාර්යයෙන්ම පූජනීය ස්ථානයක් නැත්තම් ඉතිහාසයේදී ඒ පැරණි නිර්මාණය කරන ලද ඉදිකිරීම් වල ඕනතරම් නටබුන් මේ අවට තියෙන්න පුළුවන් කියලා. ඉතින් නමුත් ඒක වෙනස් වෙලා තියෙනවා. මොකද මෙතන තනි ගල් කණුවක් තියෙනවා. ඉතින් මේ ගල් කණුව විශේෂත්වය වෙන්නේ මේ ගල් කණුව එක පැත්තකින් බැලුවොත් මෙන්න මේ වගේ රේඛා තුනක් තියෙනවා. ඒ රේඛා වලින් මොන වගේ දෙයක් කියවෙනවද කියලා තවමත් අපිට උත්සාහ කරගන්න බැරි වුණා. මොකද මේ රේඛා නිශ්චිත විදිහට නෑ. එක පැත්තකින් බැලුවොත් ඒක ඊතලයක් විදිහට තියෙනවා. සහ අනිත් පැත්තෙන් බැලුවොත් එහේ මේක නිකන් හිතා ගන්න බෑ. මොකද්ද ඒක තවමත් හරියටම නිශ්චිත කරන්න බෑ. නමුත් ලංකාවේ මේ දක්වා හම්බෙලා තියෙන ගල් කණු දිහා බලනකොට ඒ ගල් කණු අනිවාර්යයෙන්ම එකක් තියෙනවා නම් ඒවට තව ඒවා තියෙනවා. දැන් මේකේ වටපිටාව හොඳින් පෙන්නයි මේ වීඩියෝ එකේ හොඳින් ඔබ බලන්න මේ වටපිටාවේ කිසිම ගල් කණුවක් තියා එහෙම කිසිම දෙයක් හොයා ගන්නවත් නැහැ. එතකොට අපිට හිතන දෙයක් තමයි අවුරුදු දසදහස් ගාණක් මේක පැරණීනේ. එතකොට මේ පැරණි නිසා ගොඩක් කාලවලට මේ පෘථුවිය හෙල්ලෙනවා, ඒතර පාංශු කාදනය වෙනවා, තව ගත්තොත් එීම නාය යනවා, ඔය වගේ ගොඩක් ඒවා වෙනවා.
එතකොට එහෙම දෙයක් වෙලා සමහරක් විට මෙතන නෙමෙයි මේ ලොකේෂන් එක ඇත්තේ ඉහළ ස්තරයේ තියෙන්න පුළුවන්. ඒ ගල් කණුවක් සමහරක් විට කොටසක් කඩාගෙන ඇවිල්ලා පහළට මෙහෙම රොක් වෙලා තියෙන්න පුළුවන්. ඒක කාරණාවක්. අනිත් කාරණාව තමයි ඔය නාය යනවා වෙන්න පුළුවන් ඔය භූමිකම්පා එවැනි දේවල් නිසා ගොඩක් වෙලාවට මේ පොළොව ස්තරයෙන් යට ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔබ අහලා ඇති නිදන් වස්තු පිළිබඳව කතා කරනකොටත් අඩි 10ක් අඩි 15ක් අඩි 20ක් යට තමයි මේ නිදහණය තියෙන්නේ කියලා සමහරක් අය කියන්නේ. ඒකට හේතුව තමයි ඔය තරම් යට මිනිස්සු ඒ කාලයේදී හාරලා ඔය දේවල් නිදන්ගත කරේ නැහැ. මේ දේවල් මේ Tamanට හදිස්සිය ගන්න පුළුවන් විදිහට තමයි නිර්මාණය කරේ. නැත්තම් ඔය විදිහට අඩි 10ක් 15ක් යට නිර්මාණය කරන්න ගියා නම් නිදහණයක් තැම්පත් කරන්න ගියා නම් මොකද වෙන්නේ හදිස්සියකට ගන්න බැරි වෙනවා. ඉතින් මේකත් ඒ වගේ කාරණාවක් තමයි මෙතනදී තියෙන්නේ. සමහරක් විට අඩි 5ක් විතර යටින් මේ කියන ශිෂ්ටාචාරය සම්පූර්ණයෙන්ම පොළවට ගිලා බැහැලා නැත්තම් පොළවට පස් වෙලා තියෙන්න පුළුවන්. පස් වෙලා කිව්වම ගල් කොහොමද පස් වෙන්නේ කියලා ඔබ කල්පනා කරන්න එපා. නැහැ මේ ගල් කණු සම්පූර්ණයෙන්ම සියලුම දේවල් පස් වලින් යට වෙලා තියෙන්න පුළුවන් කියන එක තමයි මේ පස් වෙලා කියලා දී අපි සරලව කතා බහ කරේ. ඉතින් ඔබට හිතන විදිහට මෙතන මොන වගේ දෙයක් තියෙන්න පුළුවන්ද කියලා ඔබ කමෙන්ට් එකක් දාන්න අනිවාර්යයෙන්ම. අපි හිතන ආකාරයට මෙතන අනිවාර්යයෙන්ම පූජනීය ස්ථානයක් ඒ වගේම ඉතාම පැරණි නටබුන් තියෙන ලොකේෂන් එකක් විය හැකියි. ඉතින් සමහරක් විට සමහර පුද්ගලයන් Tamanට හම්බ වෙන මෙවැනි ගල් භාවිතා කරලා විවිධ නිර්මාණ කරනවා. ඒ කියන්නේ තමන්ගේ ඉඩමට ආසන්නව ඔය වගේ ගලක් තිබුණොත් එහෙම ඒක ගෙනල්ලා තමන්ගේ පෞද්ගලික පරිභෝජනයට ගන්නවා. ඒ කියන්නේ ගල් වැටකට භාවිතා කරනවා වෙන්න පුළුවන්, නැත්නම් ඉඳ ගන්න භාවිතා කරනවා වෙන්න පුළුවන්, මිරිස් ගල් වලට සමහරක් අය භාවිතා කරනවා. ඉතින් එවැනි දේවල් වලට භාවිතා කරපු තැනක් කියලා මෙතන කියන්න බෑ. මොකද මේක සම්පූර්ණයෙන්ම කැලේ තියෙන්නේ. මෙතන වෙනත් පුද්ගලයෙක් මේක කොහෙන්වත් අරන් ඇවිල්ලා මෙතන තිබුණා කියන්නත් බෑ. ඉතින් ඒක නිසා මෙතන අනිවාර්යයෙන්ම ඉතිහාසයේදී නින්දකම් වෙන් කරන්න, ඒ කියන්නේ ඉඩකඩම් වෙන් කරන්න ඒ කාලයේදී අනිවාර්යයෙන්ම මෙවැනි ලකුණු මෙවැනි ගල් කුළුණු භාවිතා කරලා තියෙනවා. සමහරකට එවැනි එකක් වෙන්නත් පුළුවන්. හැබැයි එකක් තියෙන්නේ නැහැ. ඒත් කීපයක්ම තියෙනවා. ඉතින් ඔබ හිතන විදිහට මෙතන මොන වගේ දෙයක් ඇද්ද කියලා අනිවාර්යයෙන්ම අපිත් එක්ක බෙදා හදා ගන්න. ඉතින් අපි හිතනවා මේ සම්බන්ධව අපට ලැබුණු තොරතුරු ප්‍රමාණවත් වෙන්නේ නැති කියලා. ඉතින් අපි යමු මේ වීඩියෝ එකේ ඉදිරියට. දැන් අපි කතා බහ කරන්න යන්නේ ඔබ ගොඩක් ආසාවෙන් ඉන්න දෙයක් සම්බන්ධව. ඉතින් මේ මොකක්ද? සාමාන්‍යයෙන් මඩ වගුරකට එරිලා තියෙන පොල් ගෙඩියක්ද? නෑ, හොඳින් බලන්න. මේක පිහිටි ගලේ නිර්මාණය කරලා තියෙන, ඉතාම සුමට විදිහට නිර්මාණය කරලා තියෙන තැඹිලි ගෙඩියක් නැත්තම් පොල් ගෙඩියක් වගේ දෙයක්. එතකොට මෙහෙම දේවල් ලංකාවේ තියෙනවද කියලා හෙව්වොත් එහෙම මෙහෙම දේවල් ඕන තරම් ලංකාවේ තියෙනවා. නමුත් අපිට ඒ දේවල් ඇස ගැටුනේ නැතු වුණාට. මේක ඇත්තටම හම්බ වෙලා තියෙන්නේ මොන වගේ තැනකද කියලා ගත්තොත් එහෙම සාමාන්‍ය අපි ජීවත් වෙන ඉඩමක තමයි හම්බ වෙලා තියෙන්නේ. ඔබට සමහරක් විට ඒක දැක බලා ගැනීමේ හැකියාවත් ඇති වෙයි. ඉතින් මේක ගත්තොත් එහෙම මේ ගලේ ස්වභාවය මේක කොළව මට්ටමේ ඉඳලා අඩි 1.5ක් 3ක් අතර ගැඹුරක් තමයි තියෙන්නේ. මේක එක පැත්තකින් බැලුවොත් එහෙම ඔබට මේ හොඳට පේන්න පුළුවන් කුරා අඩි දෙකක් තියෙනවා. එතකොට මේ කුරා අඩි ගත්තොත් එහෙම කොහොමද කියලා ගොඩක් කලාවට මේවා අපිට නිශ්චිතව කියන්න බෑ අස්වාඩිද නැත්නම් ගබාඩිද කියලා. මොකද ඒකේ වතුර ටිකක් පිරලා තියෙනවා. ඉතින් ඒක නිසා හරියටම කියන්න බෑ. මේකේ වටපිටාව ගත්තොත් එහෙම ඔය විදිහට තමයි දිස් වෙන්නේ. සහ මේකේ මේක සාමාන්‍ය පෞද්ගලික ඉඩමක තියෙනවා වගේ තමයි අපිට පේන්න තියෙන්නේ. මොකද ගොඩක් කලාවට මෙහෙල ස්තරයේ වටපිටාව බලනකොට මේක සාමාන්‍ය පරිසරයක් තමයි තියෙන්නේ. සහ මේකේ හොඳින් බැලුවොත් එහෙම අර ඉදිරියේ ගොඩනැගිල්ලක් වගේ නැත්තම් ගෙදරක් වගේ දෙයක් අපිට පේන්න තියෙනවා සාමාන්‍යයෙන් හොඳට බැලුවොත් එහෙම. ඉතින් මේක සාමාන්‍යයෙන් මිදුලක තියෙන දෙයක් වගේ තමයි පේන්න තියෙන්නේ. අඩි 1.5කටත් වඩා අඩුයි වගේ පේන්න තියෙන්නේ මෙතන. ඉතින් ඔන්න වගේ කාරණාවක් තමයි මෙතන තියෙන. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මෙහෙම තැඹිලි වල්ලක් කියන එක දැකලා ඇති. ඒ කියන්නේ මෙහෙම පොල් ගෙඩි එකක් නෙවෙයි, නැත්තම් මේ තැඹිලි ගෙඩි එකක් නෙවෙයි, තැඹිලි ගෙඩි කිහිපයක්. ගොඩක් කලාවට 4ක් 6ක් ඔය වගේ තමයි තියෙන්නේ. එහෙම තියෙන්නත් පුළුවන්, නැත්තම් 3 5 7 9 ඔය වගේ තියෙන්නත් පුළුවන්. ඉතින් ගොඩක් කලාවට ඔන්න ඔය වගේ ඔත් දෙසහ ඉරට්ටේ සංඛ්‍යාවලට බෙදිලා තමයි තියෙන්නේ තැඹිලි වල්ල කියන එක. තැඹිලි වල්ලේදී දෙකක් අපිට බලා ගැනීමේ හැකියාවක් නැහැ. ගොඩක් කලාවට 3 තියෙනවා 5 තියෙනවා වැඩිපුරම තියෙන්නේ. 3යි 5යි තමයි වැඩිපුරම අපිට දැක බලා ගැනීමේ හැකියාව තියෙන්නේ. ඉතින් මේක ගත්තොත් එහෙම තනි තැඹිලි ගෙඩියක් තමයි තියෙන්නේ. ඉතින් ගොඩක් කලාවට
කෙනෙකුට හිතෙන්න පුළුවන් මෙතන මොන වගේ නිදන් වස්තුවක් ඇතිද කියලා. ඉතින් සාමාන්‍යයෙන් ඉතිහාසය පිළිබඳව ටිකක් හොයලා බලනකොට සහ විවිධ පුද්ගලයන් එක්ක සාකච්ඡා කරනකොට අපිට දැනුණ දෙයක් තමයි මෙවැනි ලොකේෂන් එක ගොඩක් කාලවලට රත්තරන් කියන එක gold කියන එක තිබීමේ සම්භාවිතාවයක් තියෙනවා කියලා. ඉතින් කෙනෙකුට හිතෙන්න පුළුවන් දැන් රත්තරන් ඒ තරම් ප්‍රමාණයක් ලංකාවේ තිබුණාද? ඉතින් ඔහොම අතිරිත්යක් තිබුණොත් එහෙමනේ මේක වල දාන්න පුළුවන් වෙන්නේ. තව වැඩිපුර තිබුණොත් එහෙම තමයි අනිවාර්යයෙන් මේක සංගබලා හරි තියන්න පුළුවන් වෙන්නේ කියලා. හැබැයි ලංකාවේ මේ දක්වා අපි සංචිත විදිහට තියාගෙන ඉන්නේ ඩොලර් කියලා ඔබට ඇහෙන්නේ නැති නිවුස් වලින්, ටීවී එකේ නියාන නිවුස් වලින් ඇහෙන්නේ නැති. හැබැයි ඉතිහාසය පිළිබඳව හොයලා බලනකොට අපි වත්කම් විදිහට තියාගෙන ඉඳලා තියෙන්නේ රත්තරන්, මුතු, මැණික් ඔය වගේ දේවල්, ඇද්දල ඒ වගේ දේවල් තමයි ගොඩක් කලාවට වත්කම් විදිහට තිබිලා තියෙන්නේ. ඉතින් එවැනි වත්කම් ගොඩක් කලාවට ආරක්ෂා කර ගැනීම සඳහා තමයි මේවා ඒ කාලේදී දාන්න සීපු නැණේ. එතකොට ඒ කාලයේදී මේ දේවල් තැම්පත් කරන්න සීපු නැති නිසා තමයි මේවා නිදන්ගත කරලා තියෙන්නේ. ඉතින් ගොඩක් කලාවට ලංකාවේ එකම තැනක මේක නිදන්ගත කරා නම් දැන් හිතනවා ලංකාවේ තියෙන ඒ රාජධානී දැන් උඩ රට හරි නැත්නම් අපි ගත්තොත් එහෙම අනුරාධපුරයේ පොළොන්නරුව වුණ තරම් අපිට යාපහුව විවිධ විදිහටම රාජධානී තිබුණානේ. එතකොට මේ රාජධානියක තියෙන සියලුම වත්කම් එක තැනක තැම්පත් කරනවා. කොහොම හිටියේද කෙනෙක් යනවා එතන නිදහනේ කඩනවා ඒක ගන්නවා ඒක සම්පූර්ණයෙන් ඔක්කොම අරගෙන මොන වගේ දෙයක් කරයිද රටට සෙතක් කරන්නෙත් නැහැ ඒක පෞද්ගලික පරිභෝජනීයට ගනි ගොඩක් කලාවට රටයයි ඒ පුද්ගල රට ගිහිල්ලා තමන්ගේ ෆන් එකේ යා ජීවත් වෙයි. හැබැයි මේවා පුංචි පුංචි විදිහට ලංකාවේ හැමතැනම විසිරෙන විදිහට මේවා තැම්පත් කරපුවාම වෙන දේ තමයි මේක ගොඩක් කලාවට මේකේ මේක භුක්ති විඳින අය නැත්තම් මේක භුක්ති විඳින්න පුළුවන් වෙන්නේ විවිධ පුද්ගලයන්ට සහ මේක බෙදිලා යනවා. අනික තමයි කොහොම හරි අවසානයේදී ලංකාවේ පුද්ගලයන්ට තමයි මේක අයිති වෙන්නේ. මොකද මේක චුටි චුටි විදිහට තමයි තියෙන්නේ. සමහර කාලාට මේක එකතන තිබුණා නම් ලොකු විනාශයක් වෙන්න තිබුණා. ඉතින් ඒ විනාශය නොවි දැනටත් ලංකාවේ මේ දේවල් තැම්පත් වෙලා තියෙන හේතුව තමයි මේ විදිහට ඉතා කුඩා කුඩා විදිහට මේ දේවල් තැම්පත් කිරීම නිසා. ඉතින් ඒ කාලයේදී තව දෙයක් තමයි මේ රත්තරන් කොහොමද හම්බ වුනේ කියලා. අපි විවිධ විදිහට මේ ගැන සාකච්ඡා කරලා තියෙනවා මීට පෙර. ඉතින් ඔබගේ අදහස කියන්න ලංකාවට මෙච්චර රත්තරන් අතිරිතයක් කොහෙන්ද? ලංකාවේ රත්තරන් නිදියකුත් නැතුව ඒ කියන්නේ රත්තරන් ලංකාවේ නැහැ පොළවේ. ඔය කියනවා වගේ ගන්න. ඔය තරම් වැඩි ප්‍රමාණයක් ගන්න නැහැ. සියුම් විදිහට ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඔන්න ඔයගේ කාරණාවක් තමයි අද දවසේදී මේ වීඩියෝ පටය තුලින් අපි කතා බහ කරේ. ඉතින් ඔබට හිතන විදිහට මේ වීඩියෝ එක පිළිබඳව සහ ඔබ මේ වීඩියෝ එකෙන් ඉගෙනගත්ත දේවල් මොනවද කියලා අනිවාර්යයෙන්ම අපිට කමෙන්ට් එකක් විදිහට ඉදිරිපත් කරන්න සහ යක්කුලඩා වනා channel එකේ ඉදිරි වැඩ කටයුතු කොහොම වුණොත් හොඳයිද සහ මොන වගේ වීඩියෝ පට ගෙනාවොත් හොඳයිද කියලා ඔබ අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් විදිහට ඉදිරිපත් කරයි කියලා අපි හිතනවා. ඉතින් අද දවසේදී අපි හිතනවා මේ වීඩියෝ එකෙන් ඔබගේ ජීවිතේට පුංචි හරි දෙයක් එකතු කරගන්න ඇති කියලා. ඉතින් අපි අදට ගිහිල්ලා එන්නම්. ඕකේ. Thank you.